අයිබෝවන් හස්තේ මිතුරු චැනල්ලේ වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ අපි කවුරුත් ආදරය කරන රුහුණු මහා කතරගම දේවාලයට අයත් වාසනා ඇත් රජු පිළිබඳව. 1971 අවුරුද්දේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැලෑව කතරගම වෙලා ඉන්නකොට මෙම ඇත් පැටවා පින්නවල අලියනතාගාරයේ බාරයටපත් වෙනවා. ඉන්පසු එවක සිටි වනජීවී ඇමතිනි විමලා කණ්ණංගරේ මැතිනි විසින් 1978 අවුරුද්දේදී මෙම ඇත් පැටවා රුහුණු මහා කතරගම දේවාලයට පූජා කරනවා. මෙම ඇත මුලින්ම හැඳින්වුවේ කතරගම රාජා කියලා. ඉන්පසු අවස්ථා දෙකදී බෝම්බ ප්‍රහාරයකට හා වෙඩිවැදීම ලක්ව ජීවිතේ බේරුන් නිසා වාසනා කියලා නම වැටුණා. මෙම වාසනා ඇතු මහනුවර දළදා පෙරහැරේ දළදා කරඬුව වැඩම කරනු ලබනවා. ඊට අමතරව රුහුණු කතරගම දේවාලයේ රත්නපුර සමන් දේවාලයේ කෝට්ටේ බෙල්ලම් විල වැනි පෙරහැර රැසක කරඬුව වැඩම කරනු ලබනවා. මෙම ඇතු දකුණු ආසියාවේ සිටින ඇතුන් උසම පස් දෙනා අතර සිටින වයස අවුරුදු 50ක පමණ ඉතා කඩවසම් ඇත් රාජෙක් වෙනවා. මෙම ඇතු පෙබ්‍රවාරි සිට ජූලි මාසය දක්වා මාස පහක් තම සමය ගත කරන අතර සිංහල භාෂාව පවා හොඳින් තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙම ඇතුට තවත් පෙරහැර කටයුතු සාර්ථක කරගන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියා හස්ති මිතුරු අපි සැවම එක සිතින් ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට ස්තුතියි.